ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. පැත්තකට ඇත්ත කියන හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම බුද්ධි දනුකා වේසිංහ. මම පුබුදු රත්නායක සුපුරුදු පරිදි මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. ඇමති බර්වින් සිල්වාගේ පුත් මාලක මේ මාස 4 වෙනිදා දක්වා රක්ෂිත බන්දනාගාරයට. මීරිය බැද්දෙන් තවත් මලසිරු රක්ෂය අගනි. කැලණියේ ආයුර්වේද පංචකර්ම මධ්‍යස්ථාන කළමනාකරුවෙකුට මැර ප්‍රහාරයක්. ඉන්දියාවේ බස් රථ අනතුරකින් 14ක් මරුට. ස්කොට්ලන්ත ජාතිකයෙකුට පහර දීමක් සම්බන්ධයෙන් අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පොත් මාලක සිල්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ අලුයම මෙම පහර දීම සිදු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ. දවසේ පුවත කොළඹ හතරේ ඩුප්ලිකේෂන් පාරේ පිහිටි රාත්‍රියේ සමාජ ශාලාවක් තුළ මෙම පහර දීම සිදුව තිබෙනවා. පහර දීමට හේතුව මෙතෙක් නිශ්චිතව වාර්තා වී නොමැති අතර මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාසය විසින් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. ඔහු කොට්ටාව ප්‍රදේශයේ ඉදිකිරීම් සමාගමක ඉංජිනේරුවෙක් හැටියට කටයුතු කරන 43 හැවිරිදි ඔහු නමින් ජේම්ස් ෆ්‍රැන්සිස් හැටියට හඳුන්වන ස්කොට්ලන්ත ජාතිකයෙක්. මේ විදේශීය ජාතිකයාගේ උපන්දිනය එදා යෙදිලා තිබුණා. එම ඔහුගේ උපන්දිනය යෙදී තිබිච්ච නිසා එංගලන්ත ජාතික මොහුගේ පෙම්වතිය වන බෙලින්ඩා මැකන්සි ඇයට ආරාධනා කර තිබුණා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසට. මේ රාත්‍රී සමාජ ශාලාවේ නර්තනයන් පැවැත්වෙනවා යම් යම් කණ්ඩායම් සඳහා. මේ අවස්ථාවේදී ඇතිවෙච්ච සිද්ධියක ප්‍රතිඵලයක් හැටියට තමයි මේ පහර දීම් සිදු වෙලා තියෙන්නේ. මාලක සිල්වාට යම් ආකාරයකින් විදේශීය ජාතිකයා පහර දීමක් සිදු කරලා තියෙනවා එක් වරක්. නමුත් ඊට පදනම් වෙච්ච හේතුත් එක්ක බැලීමේදී මෙහි අගතියට පත්වෙච්ච පාර්ශවය හැටියට සඳහන් වෙන්නේ ඒ විදේශීය ජාතිකයා සහ ඔහුගේ පෙම්වතිය. ඔවුන්ටත් තුවාල සිදු වී තිබෙනවා හිසට සහ මුහුණ ආසන්න ප්‍රදේශයට. ඒ අනුව ඔවුන්ගේ ප්‍රකාශ ඊයේ කොළඹ අපරාධ කොට්ටාසය විසින් සටහන් කරා. ඒ අනුව ඔවුන් අධිකරණ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර වාර්තා ලබා ගැනීම නියමිතයි. කෙසේ වෙතත් ඒ පහර දීම සම්බන්ධව මාලක සිල්වා අත්අඩංගුවට ගනු ලැබුවා. ලබන 4 වෙනිදා දක්වා හඳුනා ගැනීමේ පෙරටුවකට රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. පොලිස් අත්අඩංගුවේ පුද්ගලික රෝහලක සිටි ඔහු මහේත්‍රාත් නියෝගයෙන් පසුව අද දින බන්ධනාගාර අත්අඩංගුවට පත් කර තිබෙනවා. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අද කොළඹදී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය හමුවේදී අදහස් පළ වුණා. මේ අතර කන්තලේ පැවති ජන හමුවකදී ජනතා විමුක්ති පෙරමුණද ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අදහස් පළ කළා. දැන් ලෑස්ති වෙලා තියෙන ජනාධිපති ඡන්දයක් ජනවාරි මාසෙ තියන. එයි ජනවාරි මාසෙ ජනාධිපති ඡන්දයක් ඕන වෙන්නේ. මේ විධායක බලය තියාගෙන තව අවුරුදු දෙකක් ඉන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ 3/2ක බලයකුත් තියෙනවා. උතුරු පළාත් සභාවේ අරනකොට ප්‍රාදේශ සභා නගර සභා බහුතරයක බලයක් තිබෙනවා. මේ බලය ඔක්කොම තියාගෙන එයි ලෑස්ති වෙන්නේ ජනවාරි මාසෙ ඡන්දෙකින්. ජනාධිපතිවරයාගේ නියමිත දුර කාලය ගත වුණාට පස්සේ මැතිවරණ කොමසාරිස්වරයා තමයි ඡන්දෙකට දෙන තීන්දුව කරන්නේ. නමුත් දැන් අද අපේ රටේ මොකද වෙලා තිබෙන්නේ? නැකත්කාරයෙක් කියන විදිහට රට පාලනය කරන්න පටන් ගන්න දී. අය වැය දාන්නේ නැකත්කාරයෙක් දිනන. ඡන්ද තීරණය කරන්නේ නැකත්කාරයි. ගේන් එළියට බහිනවද නැද්ද කියලා තීරණය කරන්නේ නැකත්කාරයි. දැන් අපේ රට අපි සියලු දෙනා අද නැකත්කාරයෙකුට යටත් වෙලා තිබෙනවා. අපි අහනවා තමුන් වහන්සේලා. ඡන්ද දුන්නේ නැකත්කාරයෙකුට. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දැනට අපි සංධානයේ හැටියට අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට සියලු සැලසුම් සකස් කරගෙන යනවා. අපි සංවිධානාත්මකව සංධානයේ සහෝදර දේශපාලන පක්ෂත් එක්ක දිස්ත්‍රික් සහ ආසන මට්ටමින් දැනට ඒ කටයුතු කරගෙන යනවා. උපදෙස් දීලත් අවසානයි. දැන් ක්‍රියාත්මක භාවයට පත් වීම තමයි තියෙන්නේ. තව සතියකින් දෙකකින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වුවොත් ඒ වෙන අවස්ථාව වෙනකොට මොන මොන දේවල් වෙයිද කියලා අද කියන්න බෑනේ. ජාතික හෙළුවුමත් එක්ක අපි තාම සාකච්ඡා කරගෙන යනවා. ඒ ඇත්ත එක්ක තිනු අපිට ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව සාකච්ඡා කරන්න, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයන් පිළිබඳව සහ තවත් කරුණු ගැන අපිට ගැඹුරින් සාකච්ඡා කරන්න තියෙනවා. අනිත් දේශපාලන පක්ෂයත් කතා කරන්න ඕනේ. මොකද රටක ව්‍යවස්ථාවල මූලික ව්‍යුහයේ වෙනස්කම් ඇති වෙනවා නම් ඒ පිළිබඳව අපේ සිළු පාර්ශ්වයන් කතා කරන්න ඕනේ. ඒක නිසා අපිට ඒකට දින කිහිපයක් ගත වෙනවා. දිවිනට බලපෑ ඇති අයපත් කාලගුණයත් සමග පුද්ගලයන් 11245 දෙනෙකු තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා.
ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කළේ නායම් අවධානම් හේතුවෙන් අද දිනේ දෙවතු ආශ්‍රිත පවුල් කිහිපයක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කළ බවයි. පැවති අයහපත් කාලගුණයත් සමග පවුල් 2710කට අයත් පුද්ගලයන් 11245 දෙනෙකු පීඩාවටපත් වෙතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. ඉන් වැඩි බලපෑමක් එළවී ඇත්තේ බදුල්ල, නුවරළිය සහ මහනුවර යන දිස්ත්‍රික්කවලටයි. ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්තාවලට අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 521කට අයත් පුද්ගලයන් 2100ක් ආරක්ෂිත ස්ථාන 18ක රඳවා සිටිනවා. ඒ හල්දුම්මුල්ල, ඇල්ල, බණ්ඩාරවැල සහ හපුතල ආදී ප්‍රාදේශීය ලෙක්කම් කොට්ටාෂ තුලයි. නුවරළිය දිස්ත්‍රික්කයේ වැඩි බලපෑමක් එළවී ඇත්තේ නුවරළිය, කොත්මලේ, වලපනේ, අඹගමුව, හඟුරංකිත ආදී ප්‍රාදේශීය ලෙක්කම් කොට්ටාෂ වලටයි. ඉන් පවුල් 527කට අයත් පුද්ගලයන් 2355 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 21ක රඳවා සිටිනවා. මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 238කට අයත් පුද්ගලයන් 834 දෙනෙකු පීඩාවටපත් වෙත්තේ නායම් ඉවුරු කඩාවැටීම් සහ සුළං තත්ත්වය හේතුවෙන්. ඔවුන් ආරක්ෂිත ස්ථාන පහක් රඳවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කළා. බල්ලකෙටුව කබරල කන්ද නායාමේ අවධානමක් හේතුවෙන් බල්ලකෙටුව නාගොල් අතර මාර්ගය ගිලා බැස තිබුණේ මේ ආකාරයෙන්. ඇල්ල ප්‍රාදේශීය ලේකම්වරිය මේ ස්ථානයේ නිරීක්ෂණය කිරීමෙන් පසු කබරල කන්ද පහළ කොටසේ සිටි පවුල් 6කට අයත් පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගත්තා. මෙතන මීට කලින් වතාවකත් මෙතන උඩ නායෑමක් සිද්ධ වුණා. ඊට පස්සෙනින් පල්ලෙහා ඉන්න පවුල් 6ක් මේ වෙනකොට අයින් කළා තියෙනවා. ගාම අනතුරුදායක තත්ත්වයක් තියෙනවා. මේ අතර හපුතලේ ප්‍රදේශයේ අද දවස පුරා දැඩි මීදුම් තත්ත්වයක් පැවති අතර ප්‍රිය දහවණේදී සැලකිලිමත් වන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියා. හැටන් සමනලගම ප්‍රදේශයේ නායාමේ අවධානමක් හේතුවෙන් පවුල් 29කට අයත් පුජ්ජලීන් 104 දෙනෙකු ඉවත් කෙරුණා. ඊයේ දිනේදී පවුල් 7ක් පමණක් ඉවත් කළද සෙසු පිරිසද අවධානම් තත්ත්වයේ සිටීම නිසා මෙලෙස ඉවත් කිරීමට පියවරගත් බව අඹගමුව ප්‍රාදේශීය ලේකම් HMB හේරත් මහතා ප්‍රකාශ කළා. ඔවුන් රඳපෑත්තේ සමනලගම බණ්ඩාරනායක විහාරස්ථානයේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමලට පවතින වර්ෂාපතනයත් සමග ලක්ෂපාන ජලාශයේ වාන්දරටු දෙකක් අඟල් 3 බැගින් විවෘත කර තිබෙනවා. මේ බණ්ඩාරවෙල අයිස්ලන්ද වතුයායේ අක්කර 50 කොටස ප්‍රදේශයේ පිහිටි නිවාස ඉරිතැලිම්වලට ලක් වූ ආකාරයයි. එහි පවතින නායාමේ අවධානම හේතුවෙන් වතුයායේ ජීවත් වූ පවුල් 45කට අයත් පුද්ගලයන් 180 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරුණා. ඔවුන් తాවකාලිකව ලැබුම් ගෙන ඇත්තේ අයිස්ලන්ද වතුයායේ දෙමළ විද්‍යාලයේ. මේ වැස්ස වැඩි වෙන නිසා අපේ ගෙවල් උකම කඩාගෙන වැටෙන සයිස් එකකට තමයි දැනට තියෙන්නේ. ඒක ඉක්මනට ඒගොල්ලන් ඇවිල්ලා බලලා අපිට ඉඩ සුදුසුද නැද්දද කියන එක බලලා ගෙවල් දොරවල් අදලා දෙන්න කියලා තමයි මම ඉල්ලා සිටිනවම ආණ්ඩුවෙන්. ගෙවල් එහෙම පුපුරලා gedere ඉන්න තැනක් නැහැ අපිට. මේ ඉස්කෝලේ ඉන්නේ අපිට මොනාරි උදව්වක් කරන්න අපිට. බණ්ඩාරගම අටුළුගම ගලේ මණ්ඩිය ප්‍රදේශයේ බූස්තිගේවත්ත කන්ද නායාමේ අවධානමක් හේතුවෙන් ඒ අපිට ජීවත් වූ පවුල් කිහිපයක් ඉවත් කිරීමට බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පියවර ගත්තා. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ නිලධාරීන් පිරිසක් පැමිණ ඒ පරීක්ෂාවට ලක් කළා. එහිදී ඔවුන් උපදෙස් ලබා දී ඇත්තේ පවුල් 5ක් ප්‍රදේශයෙන් ඉවත් කරන ලෙසයි. තවත් පවුල් 15ක් පමණ ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බව දැනුම් දුන්නා. මේ අතර ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය පෙන්වා දෙන්නේ කෑගල්ල, මහනුවර, රත්නපුර, නුවරළිය, බදුල්ල, කළුතර, මාතලේ යන දිස්ත්‍රික්කවල ස්ථාන රැසක් නායාමේ අවධානම තවදුරටත් ක්‍රියාත්මක බවයි. කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ අපර භාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී දිවිනි බොහෝ පළාත් තුළ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි ඇති වන පිට తాවකාලික තද සුළඳ ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මේ වෙද චැනල් සේවාව හෙට දිනේ දිවිනේ ප්‍රධාන නගර කිහිපයකට බලපෑතු හැකි කලගුණය සම්බන්ධයෙන් නිකුත් කර ඇති කලගුණ අනාවැකිය. තුම් පාරක් පාවිච්චි කරපු කටු වගයක් ලැබුණු කට්ටියක් ආණ්ඩුවේ ඉන්නවා කියලා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියනවා. එහෙම කටු ලැබිලා තියෙන්නේ කාටද කියලා දැනගනිමු. රට වට කර බැඳත් කට වට කර බඳින්න බැරි වැට නැති කට. දන්නව මහින්ද රාජපක්ෂ ජනතාව පරද්දන්න බෑ. ඉතින් මේ මැතිවරණය ඉදිරිපත් වෙන්නේ හොඳට කිරලා මැනනා මේ සියල්ල කරගෙන. පරදින්න අවුරුදු දෙකක් කලින් තරගට එන්න ඕනේ. ජනතා විමුක්ති පෙරමුණේ අපට ප්‍රශ්න නෙමෙයි. අදිති ජනාධිපතිවරණයක් කෙනවා. ඒකට කරන දෙයක් නෙ කියන ප්‍රශ්න නෙවෙයි. අපිට කරන්න දේවල් තියෙනවා. අපි ඒ කරන්න තියෙන දේවල් වෙලාවට කරන්න. ජනතාවට ලොකු අපේක්ෂාවක් තිබෙනවා. මේ පාලනය ප්‍රයත් කරන්න උවමනායි කියලා. ඊළඟ ජනාධිපතිවරණය දිනන එක තමයි අපේ බලාපොරොත්තුව. ජනාධිපතිවරණයක් ඉදිරියේ එනවා නම් අපේක්ෂා අතිකරු ජනතාව තමයි. හැබැයි තවම මොන මැතිවරණයද කියලා අපි තීරණයක් නැහැ. ජාතික මැතිවරණය ජනාධිපතිවරණය වෙන්න පාර්ලිමේන්තුව වෙන්න පුළුවන්. මේ ආණ්ඩුව දැනට සරසුන් කළ තියෙන ආකාරයට අනුව මේ ජනාධිපතිවරණය නම්බර මාසේ 19 වෙනිදා එනවා. නීති විරෝධී වුණත් ජනාධිපතිවරණය එනවා. දැන් මොකද කරන්නේ?
අපි දැක්කා කියන රතන හාමුදුරුව ජනාධිපතිතුමාව පරද්දන්න පුළුවන් රතන හාමුදුරුවෝ නෙවෙයි අත්මුතු පරම්පරාවම ආවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව පරද්දන්න මේ රටේ ජනතාව ඉඩ තියන්නේ නැහැ මේ ලබා දීලා තියෙන ඇමති කට්ටට යට වෙන්න එපා කට්ටක් නෙවෙයි කට්ට කියන්නේ එකපාර සූපු කරන එකනේ ඒගොල්ලන්ට හම්බෙලා තියෙන තුන් පාර සූපු කරු නිකන් අර හොදි පොඩ්ඩක්වත් නැති කටු දර කැල්ල කපන කීට වඩා හොඳ මොකක්ද අර ජේස්ට් ඇමතික දීස්ට් ඇමති ඩියු ගුණසේකර ජනාධිපති වර්ණයක් පාත්‍රණයකට ප්‍රතිපත්තියක් ලෙස විරුද්ධ වීමක් නෙවෙයි ඒක තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් තීරණය කරලා නැහැ තාම සඳා නිල වශයෙන් තීරණය කරලා නැහැ කැබිනට් ඇමතිවරයෙක් මං කියන රජය තීරණය කරලත් නැහැ මීරිය බැද්ද වත්ත නායාමෙන් පසුව ආරක්ෂක අංශ ආරම්භ කළ සෝදිසි මෙහෙයුම් අද පස්වන දිනටත් ක්‍රියාත්මක වුණා. ඒ සඳහා යුද නාවික සහ ගුවන් හමුදා සබළුන් 600කට ආසන පිරිසක් එක්ව සිටිනවා. සෝදිසි මෙහෙයුම් වල නිරත ශ්‍රී ලංකා යුද හමුදාවේ ගැමුණු හේවා බලකායේ බටපිරිස් නායාමයේ පහළ කොටසේ තිබී පිරිමි පුද්ගලයෙකුගේ මලසිරුරක් අද සුවාගත්තා. තිස්තුන්දෙනේ කතුරු දහන් වෙලා තියෙනවා අද මේ අවස්ථාව වනතුරුත් වෙනත් කිසිවෙක් මිය ගිය හෝ අතුරු දහන් වූ බවට වාර්තා වෙලා නැහැ. දැන් අපි මේ වාර්තා ලබා ගත්තේ ඥාතීන්ගේ ප්‍රකාශ සටහන් කරලා ග්‍රාම නිලධාරිවරයාගේ ප්‍රකාශයක් සටහන් කරලා අනතුරුවයි මේ නිගමන වලට එළඹුණේ. මීරිය බැද්ද වත්ත නායාමෙන් නවීරවණු කොස්ලන්ද පූනාගල මාර්ගයේ යථා තත්ත්වයටපත් කිරීමේ කටයුතු අදත් සිදු වුණා. ශ්‍රී ලංකා යුද හමුදාව සිදු කරන එම මෙහෙයුම් අද දිනයට නිමා කරන විට මාර්ගයේ තවත් යථා තත්ත්වයටපත් කිරීමට ඉතිරිව තිබෙන්නේ මීටර 100ක පමණ කොටසක්. එම ප්‍රදේශයේ රැඳී තිබෙන අධික පස් සහ ගල් ප්‍රමාණය හේතුවෙන් මෙහෙයුම් කටයුතු සිදු කිරීම තරමක් අසීරු වී තිබෙනවා. කැලණිය දලුගම ප්‍රදේශයේ පිහිටි ආයුර්වේද පංචකර්ම මධ්‍යස්ථානයක සේවයේ නිරත කලමනාකරුවෙකුට කිසියම් පිරිසක් අමානුෂික අන්දමින් පහර දී තිබෙනවා. මෙම පහර දීම එම ස්ථානයේ පිහිටි CCTV කැමරාවක සටහන් වී තිබුණා. මේ කැලණිය දලුගම 690 ප්‍රදේශයේ පිහිට ඇති රජ්‍ය ලියාපදිංචි ආයුර්වේද පංචකර්ම මධ්‍යස්ථානයක්. පෙරේදා රාත්‍රී 8:20ට පමණ මෙම ස්ථානයට නාඳුනන පිරිසක් හොකී පිති හා යකඩ පොලු සමග පැමිණෙන ආකාරය මෙලෙස සටහන්ව තිබුණේ ආයතනයේ CCTV කැමරාවකයි. ඒ පිළිබඳව විමසීමට ආයතනයේ කළමනාකරු පිටතට පැමිණෙනවා. අනතුරුව කළමනාකරුව මැදි කරගන්නා 18 දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිස ඔහුට පහර දෙන්නේ ඉතා අමානුෂික ආකාරයෙන්. ත්‍රිවිල් තුනයි බයිසිකලයි ආවා. හොකී පිටි දෙකක් තිබ්බා. අඩි එකමාරක විතර යකඩ පොල්ලක් තිබ්බා. තව යකඩ පොඩි චේන් එකක් තිබ්බා 18ක් විතර හිටියා. මම ඊටසේ උඩට කෝල්ලක් ගහලා කොහොම හරි කට්ටියක් එනවා. ඊට පස්සේ ඒගොල්ලෝ අර ඊට වයර ගහලා ගිහිල්ලා තිබ්බා. සිද්දීන් බරපතල තුවාල ලැබූ කළමනාකාරවරයා මේ වන විට ප්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාරයකකේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පැලියකුඩ පොලිසිය සඳහන් කළා. මාතලේ රත්තොට බඹරකිරියල්ලේ එල්ලෙන වැල් පාලම පිළිබඳවයි අද රතු මිනිත්තුව. මාතලේ රත්තොට බඹරකිරි ඇල්ල හරහා ඉදිකොට ඇති එල්ලෙන වැල් පාලමයි මේ. වඳගොල්ල, කැටපලහේද, මෞසාගොල්ල, පල්ලහේන සහ කොට්ටගහවෙල ආදී ගම්මාන රසක ජනතාව දෛනිකව මෙම පාලම භාවිත කරනවා.
එම ජනතාවට රත්තොට නගරයට යාමට ප්‍රධාන මාර්ගයට පිවිසීමට ඇති එකම මාර්ගය වන මෙම පාලම මරු කපුල්ලක් වී ඇති ආකාරයයි මේ විශේෂයෙන්ම මේ පහුගිය ගංවතුර දැන් අවුරුදු 3ක් වෙනවා ඒ ගංවතුරට තමයි ලෑලි ටික ඔක්කොම ගියේ ගමේ මිනිස්සු විසින් එකතු වෙලා තමයි මේ පාලම යාන්තම් කිතුල් ගස්සෙන් පල්ලම් හදාගෙන තියෙන්නේ රජයෙන් නම් මෙතෙක් ඇන කෑල්ලක්වත් මේ පාලමට ඒ ගංවතුරින් පස්සේ ගැහුවේ නැහැ සාමාන්‍ය දිනවලටත් ගමන් කිරීමට අපහසු මෙම පාලමේ ඇති අවධානම තවත් වැඩි වන්නේ වැසි සහිත දිනවල පාලම භාවිත කරන විටයි අපිට වැහි වෙලා ඇති මේ පාලමේ යන්න අමාරු මේ තාත්තලා මේ පාලමේ අපිව පොඩ් බෑග් එකක් අරගෙන වඩාගෙන යනවා තාත්තලා නැති ඇත බොහොම අමාරුයි මේ පාලමේ යන්න කෙසේ වුවද මැතිවරණ කාලවලදී නම් මෙම පාලමද ඒ සඳහා භාවිතයටගෙන ඇති බවට මෙම දර්ශන වලින් මනාව පැහැදිලි වෙනවා නමුත් මෙතෙක් මෙම පාලම වෙත බලධාරීන්ගේ දැස් යොමු වී නැහැ අධිවේග මාර්ග පවා හැදෙනවා මේ අහිංසක ජනතාවට මේ යන්න මේ පාර හදලා දෙන්න කියලා මේ ජනතාව කීප විටක්ම ඉල්ලලා තියෙනවා තා වෙනකන් කිසිම පියවරක් කරන්නේ නැහැ බඹරකිරි ඇල්ලේ එල්ලෙන වැල් පාලම වෙතට බලධාරීන්ගේ දැස් යොමු වන්නේ කවදාද රතු මිනිත්තුව අවධානය රතු මිනිත්තුව ඇස් ඇරෙන්නට දැන් තවත් පුවත් සමගින් රටවට අහිරු රටවට අහිරු කලක සිට තම කර්මාන්තය කරගෙන යාමේදී මතුව ඇති ගැටලු වලට විසඳුම් ඉල්ලා කුඩා තේවතු හිමියන් පිරිසක් අද දෙනියාය නගරයේදී උද්ඝෝෂණයේ නිරත වුණා මේ සඳහා දෙනියාය කිරිවැල්දොල පල්ලෙගම විහාරහේන කොළවෙනිගම ලංකාගම ආදී ප්‍රදේශවල කුඩා තේවතු හිමියන් 300කට ආසන්න පිරිසක් සහභාගී වුණා පුස්සෙල්ලාව වතුකම් කරුවන් ඇතුළු පිරිසක් අද පෙරදුවේ මෙලෙස ශෝකය පළ කළේ හල්දුම් මුල්ලේ සිදු වූ නායාබෙන් උපතටපත් වූ ජනතාව වෙනුවෙන් ඔවුන් එහිදී ප්‍රකාශ කළේ තම දිනක වැටුප විපතටපත් ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කිරීමටද තීරණය කළ බවයි කුරුණෑගල පඬුවස් නුවර කටුපොත ගලහිටියාව හරහා කිරිමැටියාවට යන මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා මෙම උද්ඝෝෂණය පැවැත්ුණේ ගලහිටියාව මන්සන්දියේදී රටවට අහිරු इंदिया हिमाचल प्रदेश बस ट्रत्या प्रपात पेरिमेन पुद्गलियान दह हतर दिन कुमियोस्त एकोलोस दिन कुतुअल अति बेनवा इट वार्तापेवसुवे अधिक वेगय निसा रेदुराट रात पालने कृतवीम विमान दुरट हेतु अति बवाई පුද්ගලයන් 25 දිනකුරගත් බස් රථය හිමාචල් ප්‍රදේශයේ කඳුකර ස්ථානයකදී අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබෙනවා. පුද්ගලයන් 12 දිනකු අනතුර සිදු වූ ස්ථානයේදීම ජීවිතක්ෂයටපත් වෙති අතර සෙසු දෙදෙනා මියගොස් ඇත්තේ රෝහල්ගත කිරීමෙන් අනතුරුවයි. ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල රියානතුරු බහුලව වාර්තා වන අතර ඒ සියල්ලටම හේතු වී ඇත්තේ දුර්වල මාර්ග නඩත්තුව සහ අපරික්ෂාකාරී රිය දහවණයයි. රුසියාවට පක්ෂ යුක්‍රේන බෙදුම්වාදීන් අද සිය පාලන ප්‍රදේශයේ ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීමක් සිදු කළා. විදේශ වාර්තා පැවසුවේ ලුහාන් සහ ඩොනෙට්ස් යන ප්‍රදේශ ඒකාබද්ධ කරමින් බෙදුම්වාදීන් පිහිටුවා ඇති ස්වයංපාලිත මහජන සමූහ ආණ්ඩුව යුක්‍රේනයේ සමග තවදුරටත් සම්බන්ධකම් නොපවත්වන බව පෙන්වීම මෙම ඡන්ද විමසීමේ අරමුණ වී ඇති බවයි. කෙසේ නමුත් යුක්‍රේනයේ පක්ෂ යුරෝප සංගමයේ සහ ඇමරිකාව මෙම ඡන්ද විමසීම නීති විරෝධී බවට චෝදනා කරනවා. समीर कपकोटुव सुदानम स्पोर्ट्स कोना गेनेनट हीरो स्पोर्ट्स कोना संचारक श्रीलंका क्रिकेट कंडायम सह इंडिया अतर तरंग पहाकिन समन्वित एक दिन क्रिकेट तरंगावली अद आरंभ होना पलमु तरंगय मेवन विट पवत्तिन्ने इंडियावे कथाखीदी तरंगे काशी वासी दिनक श्रीलंका क्रिकेट नायक एंजेलो मैथ्यूस पलमु पंदु रकीम तोरागत्ता अद तरंगे आरंभ करन मत्तेन विनाडियक निहंडतावक पात्तन्नट श्रीलंका क्रिकेट क्रीडकयिन कटियुतु कला ए मेरट हल्दुमुल्ल प्रदेशी नायामेन विपतरपत्तु वन सिहि किरीम संदहा अद तरंगेदी लहिरु गमगे श्रीलंका विनुवेन एक दिन वरम हिमि करगत्ता ओहु श्रीलंका विनुवेन एक दिन वरम लबु 160 वन क्रीडकयायि इंडिया इनिम आरंभ कले अजिंक्य अरहने समगिन शिखर धवन सेमेन सेमेन औन देदना इंडिया इनिम गोडनगुवा
අජින්ගේ අරහණේ සාශික දවන් ආරම්භයේදීම ලබා දුන් උඩපන්දු දෙකක් කුමා සංගක්කාරාතින් ගිලිහි යාම කැපී පෙනුණා. ඉන් උපරිම පළ නෙලාගත් ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කරමින් පළමු කඩුල්ලට ලකුණු 231ක් එක්කලා. රහණේ පන්දු 108ක් දී ලකුණු 111ක් රැස් කළේ සිය 3 වන එක්දින ශතකයේ ලෙසින්. ඔහුගේ ඉනිමට 4 පහර 13ක් සහ 6 පහර 2ක් ඇතුළත් වුණා. අගනා ඉනිම ක්‍රීඩා කළ ශිකර් දවන් පන්දු 104ක දී ලකුණු 113ක් ලබා ගත්තා. ඔහුගේ 6 වන එක්දින ශතකය 4 පහර 14කින් සහ 6 පහර 3කින් වර්ණවත් වුණා. ඉන්දිය කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවා වන සුරේෂ් රේනා පන්දු 34ක දී වේගවත් ලකුණු 52ක් රැස් කළා. ඒ 4 පහර 4ක් සහ 6 පහර 3ක් සමගින් නායක විරාත් කොහලි ලකුණු 22යි ලහිරු ගමගේ සිය මංගල එක්දින කඩුල්ල ලෙස අම්බති රයිඳු ලකුණු 27ක් ලබා සිටීදී දවා ගත්තා. මෙම තරඟයේදී පන්දු යවන්නන් 8 දෙනෙකුගේ සහය ලබා ගන්නට ශ්‍රී ලංකා නායකයාට සිදු වුණා. නියමිත පන්දු වාර 50 අවසානයේදී ඉන්දියා ක්‍රීඩකින් කඩුළු 5ක් දැවී ලකුණු 363ක් රැස් කළා. ඔවුන් එක්දින තරඟයකදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 300 සීමාව පසු කළ පස්වන අවස්ථාව මෙයයි. පන්දු යැවීමේදී සුරාජ් රන්දීව් කඩුළු 3ක් බිඳ හෙළුවා. මේවන විට තරඟයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කඩුලු 3ක් දැවී ලකුණු 105ක් ලබා සිටිනවා. ශ්‍රී ලංකා ඉන්දියා පළමු එක්දින තරඟයේ නවතම තොරතුරුත් සමගින් රාත්‍රී 9:30ට හමු වෙමු. හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශයෙන් විනිමාවට පත්වනවා. පැත්තක් නැතුව ඇත්ත දැනගැනීම අයිතිය තවදුරටත් අහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති සෙල්ල සේවාව සක්‍රිය කරගන්න. යලි තමයි රාත්‍රී 9:00 අයිතිය. අයිබෝන්.